கனிக்கரம மாலி மாவட்ட இறைவ அசத்திய பிரகாச விசால பிரமாணியா அரகணி அனு ஏவ வெடிபுரம கரண்டி சஜபே வெடிபுரம் ஏவ கரண்டி சஜபே சஜித் லகி வியாபாரி ஹரி எக்கியனோ காட்டஹரி வியாபாரிக்கு கூட்டஹரி கெதரகாரி வாகன ஹதரக் பஹக் தியனவனங் எக்கக் එයාට තියලා ඉතුරු ටික රජයට පවර ගන්නවා. දැන් ඒවා කියන්නේ සජිත්ලා. එක ඉතුරු කරන්නේ මොකටද දන්නේ නැහැ නේද? ඔක්කොම ටික පවර ගන්නවා කියලා කියන්නේ නැතුව. ඔය කියන එකේ. ඔය එක පතය. හරි. වාහන මේ ළඟදී වාහන හතක් තියෙන මගේ මේ යාළුවගේ ගෙදරට ගිහිල්ලා තිබ්බා බොල්ගොඩ. මානදුරේ. එයාමට පහුදා උදේම කතා කරලා කියනවා මචං ආවා සජබේ කට්ටියක් කීප දෙනෙක් ඇවිල්ලා කිව්වලු ඔයාගේ ගෙදර වාහන හතක් තියෙනවා එකයි තියන්නේ මාලිමාව බලයට ආවම අනිත් හයම ගන්නවා කියලා. එයා හොඳට කියලා යවලා ඊට පස්සේ හරි දැන් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ වාහන 6 7 2 3 තියෙන්නේ මේ අපිට සම්බන්ධ නැති අයට තියෙන්නේ කියලා. අපිට සම්බන්ධ අයට එහෙම නැහැ කියලා එක්කෝ දැන් අපිට සම්බන්ධ අය නම් අපි ඇවිල්ලා ගන්න ඕන ආයි අපිට සම්බන්ධ අයගේ මේවනේ නේ. ඒතර ඒ තැනට යන්නේ මේ මාලිමාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි කියලා හිතලා ගිහිල්ලා යාට කියනවා බොරු තෝගයක්. ඔය එක බොරුවක්. දැන් මෙතුමා මට මේ දැන් පෙන්නුවා එකක් මගේ නමින් දාලා තියෙනවා මේ දවස්වල යනවා එකක් තනිකර ෆේක් එකක් සංවර්ධන නිලධාරී 30000ක් වැඩ කරන්නේ ඒ හින්දා ඒගොල්ලෝ අයින් කරනවා කියලා මේ එකක් යනවා. මෙයා දැන් මට පින්නෙත් ඒක මේ මේ මගේ නම යන්නේ මොකද දන්නවද හෙට අනිද්දා තැපැල් ඡන්ද දිනවනේ. එතකොට දැන් රාජ්‍ය සේවකයන්ට කියාගෙන යනවා බොරු තොගයක්. තනිකර යන්නේ මුසාවාදය. තනිකර යන්නේ මුසාවාද. හරි ඊළඟට කියනවා දැන් ගෙවල් වල ඉන්නවනේ අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ පෙන්ෂන් ගිහිල්ලා දෙන්නම පෙන්ෂන් ගිහිල්ලා එක ගෙදර එක්කෙනෙක්ගේ පෙන්ෂන් එක ඉතුරු කරලා අනිත් එක්කෙනාගේ එක මාලිමාව යන්නෙන් ගන්නවලු. ඒ જાතියෝ කියනවා ගෙවල් දෙකක් තුනක් තිබ්බොත් එකක් ඉතුරු කරලා ඉතුරු ටික ගන්නවලු. මරු කතා කියන්නේ මේ දවස්වල. හරි සජිත් ප්‍රේමදාස එකපාරක් කියලා දිනනවා ගෙදරක කිරිහරකෙක් ඉන්නවා නම් කිරිහරකත් අනුර කුමාර දිසානායක පවර ගන්නවලු. අරගෙන අනුර කිරි දොිනවා ජනාධිපතිලා. වෙන වැඩ නැහැනේ. නේ. ඉතින් ඔය වර්ගයේ අති විශාල ගුරු ප්‍රමාණයක් මේකට කියනවා අපි උසාවි ගිහිල්ලා නඩු දාන්න පුළුවන් ඒවට. දැන් ඒ වැඩෙත් කරගෙන යනවා. එතකොට මේ ඉදිරි දින කීපය තුල ඔය જાතියව විශාල වශයෙන් එළියට එන්න පුළුවන්කම තියෙනවා. එක රූපවාහිනී channel එකක් තියෙනවා සජිත් සම්පූර්ණයෙන් අරගෙන තියෙන. ඒ රූපවාහිනී channel එක. ඒ රූපවාහිනී channel එකේ අයිතිකාරයාගේ මල්ලි ජීවිතාන්තය දක්වා හිරේ ගිහිල්ලා ඉන්නේ. හිරේ ගිහිල්ලා ඉන්නේ. සජිත් ඵලයට ආවොත් ජනාධිපති සමාවක් දීලා මල්ලිව නිදහස් කර ගැනීම සඳහා ඒ චැනල් එක සම්පූර්ණයෙන්ම මාලිමාවට විරුද්ධව දැන් පච කියලා කියලා යනවා. උදේ පත්තරේ කියනවා පච 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 කක කෙලින්නෙම පච. ඔය වගේ එහෙම තමයි දැන් මේ මේ ඡන්ද ව්‍යාපාරය යන්නේ. ප්‍රතිපත්ති තමන්ගේ වැඩ පිළිවෙල මොකක්ද ඒවා පැහැදිලි කිරීම ඒව නෙමෙයි තියෙන්නේ. පණිකරම යන්නේ දැන් එක එක ජාති. ඔය වගේ බොරු ගොඩක් මේ වෙනකොට එළියට ගෙනihin තියෙනවා. ජන වර්ග අතර ගැටුම් ඇති වෙන ඒවා. ජන කණ්ඩායම් අතර සංස්කෘතික වශයෙන් තියෙන සම්බන්ධකම් සම්බන්ධයෙන් බොරු කියන ඒවා. අති විශාල ප්‍රමාණයක් ගෙනේනවා. ආගම සම්බන්ධයෙන් බොරු කියන දේවල්. දැන් අපේ මෙතන අපේ මුස්ලිම් සහෝදරු ගොඩක් ඉන්න නිසා කියන්න ඕන ඒ සෞදුරු මේ 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 සෞදුරු ගමන මේ ළඟදි හම්බුණා. අපි සාකච්ඡා කරගත්තා මේ මීට ටික දවසකට කලින්.
ගොඩක් අහන්නේ ඔයගොල්ලෝ අහම මේ ආගමික කටයුතු කරගෙන යන්න බාධා තියෙනවද කියලා. හරි, දැන් ඔයගොල්ලෝ ඉස්ලාම ආගම කරගෙන යන්න මාලිමාවේ ආණ්ඩුවකින් බාධාවක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙයිද කියලා අහනවා. අපි එහෙම කියලත් නැහැ. කවුරු කියලාද දන්නේත් නැහැ. නමුත් අහනවා. ඒතර අපිට කියන්න තියෙන මොකද්ද උත්තරේ? ඉතින් අපි හැමදාම කියන උත්තරේ, ඕනම කෙනෙකුට තමන් කැමති ආගමක්, තමන්ගේ තියෙන ඒ සංස්කෘතිය විදිය, ඒ ආගමේ තියෙන විධිවිධාන පොතපත ඒවට අනුව කරගෙන යන්න අයිතිය තිබේ. ඒකට ආණ්ඩුව ඒකලි ගහන්න යන්නේ නැහැ. නමුත් කියනවා, එක එක කියනවා. අර කවුදෝ හාමුදුරුවමක් කියලා දෙනවා මිහින්තලේ හාමුදුරුව කියලා. හරි, මාලිමාවේ ආණ්ඩුවක් ආවට පස්සේ ඒ හාමුදුරුවන්ට දානේ දෙන එකත් නතර වෙනවලු රටේ. හාමුදුරුවන්ට දානේ දෙන එකත් නතර වෙනවලු. ඒ පැත්තෙන් බෞද්ධ අයට එකක් කියනවා, ඉස්ලාම් අයට තව මොනා හරි කියනවා, කිතුණු කතෝලික අයට තව මොනා හරි කියනවා. හරි, තාමත් අර ජාතිය, ආගම, මිනිසුන්ගේ සංස්කෘතිය වැනි කාරණා සම්බන්ධ කරගන්නවා තමන්ගේ බලලෝභී කමට. මේ වගේ වැටි හරියක් කරන්නේ සජිත්ලා. සජිත්ලාගේ ව්‍යාපාරය 100%ක්ම වගේ මේ යන බොරු වලින් පච වලින් වැඩි හරියක් ගෙන යන්නේ ඒගොල්ලෝ. ඉතින් කොහොම හරි අපි මේ ටිකේ ඔවට අහුවෙන්නේ නැතුව අපි වැඩේ කරගෙන තමන් කැමති ඕනම ආගමක් ඕනම කෙනෙක් ඒ ක්‍රමයට කරගත්තට ඒක ආණ්ඩුවට ප්‍රශ්නයක් නෙමෙයි. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.